ලංකාවේ මධ්‍යම ප්‍රාන්තය පලාවන් පැහැයෙන් බැබළෙන කඳුගැටයන්ගෙන් සෑදී තිබේ. මෙය දූපතෙහි තිබෙන ඉතාමත්ම රමණීය ප්‍රදේශ වලින් එකක් වන්නාසේම එහි ආර්ථික දේහයේ හදවතද වෙයි. මෙහි මුහුදු මට්ටමින් අඩි 4000ක් උඩ ලෝකයේ තිබෙන අනර්ඝතම තේ වර්ග වලින් සමහරක් වැවේ. ලංකාවේ තේ නිපදවන්නට පටන්ගෙන දැන් අවුරුදු 100ක් ගත වී තිබේ. ලෝකයේ පුරාම කොහේ හෝ වේවා තේ පෙවෙන ප්‍රදේශවල ලංකාව යන නම අනර්ඝතම තේ කොළ සමග පරියාය ශබ්දයක් බවට පත් වී ඇත. ඒ වූ කලි බ්‍රිතාන්‍ය යුගයෙන් ලැබුණු දායාදයෙන් කොටසකි. නමුත් තේවලට ප්‍රථම ලෝක වෙළහෙළඳාම් පොළට ලංකාවද ඈඳවීමෙහි සමත් වූ වෙනත් ගොවිද්‍රව්‍ය තිබුණි. 16වැනි සියවසේ විසූ යුරෝපීයනට ලංකාව යන නමින් තේරුම් ගියේ මොන දෙයටත් වඩා කුරුඳුය. අපරදිග අධිරාජ්‍යවාදීන් මෙහි ඇදී ආවේ අපේ තුන පහවල සුවඳටයි. පළමුව පෘතුගීසීන්ද දෙවනුව ඕලන්දක්කාරීන්ද වශයෙන්. එකුන් වෙසි සියවසේ මුල් හරියේ කුරුඳු පිළිබඳ ලංකාව සතුව පැවති ඒකාධිකාරය නැති වී ගියේය. ඒ එක්කම කෝපි යුගය පටන් ගති. මුඛ පරම්පරාගත කතා අනුව ඉංග්‍රීසීන් මෙහි පැමිණෙන්නටත් ප්‍රථම කෝපි වැවමින් පැවතින. නමුත් වෙළඳ ද්‍රව්‍යයක් වශයෙන් නොවේ සිංහලයා එය වැව්වේ මලේ සුවඳටයි. බුදුන් වැඳීමට ගෙන යාම පිණිසයි. මහනුවරට සදාසන්න කඳුකරයේ ඝනහැරියට කෝපි වැවුණු බවක් පැවසේ. දැන් පවතින වැවිලි කර්මාන්තයට අඩිතාලම වූයේ ඉංග්‍රීසීන් මුල් අවදියේ වැවූ කෝපි වැවිල්ලයි. කඳුකරයේ විශාල බිම් කොටස් මේ සඳහා එලිපෙහෙලි කරගන්නා ලදී. එක්දාස් අටසිය විසිපහ වන විට මුල් කෝපි වතු කට්ටියේ පළදරන්නට පටන් ගැනින. අද දක්නට ලැබෙන පැරණි තේවතු වූ කලී ඇත්ත වශයෙන්ම ඉකුත් සියවසට අයත් කෝපි වතුයි. වෙනසකට ඇත්තේ ඒවායේ ප්‍රමාණය වැඩි වී තිබීමත් වෙනත් වැවිල්ලකට සකස් වී තිබීමත්ය. නමුත් කෝපිවල ශ්‍රී සමෘද්ධිය පැවතිනේ ස්වල්ප කාලයක් පමණි. 1860 ගණන්වලදී මරු පහර වැදීගෙන ගියේය. කෝපි ගස්වලට භයානක ලෙඩක් වැළඳින. වත්තෙන් වත්ත එය පැතිරී ගියේය. එක් වැවිලිකරුවෙක් තම සහෝදර සංහතියට වූ හදිය කියාපාමින් ඒ දරුණු රෝගයට දොස් නැගුවේ මේ අයුරින්. පන නලවන් අපේ කෝපි ගසට තොප වැළඳුන දා සිට හැඬු කඳුලෙන්මයි. කවදද අප අතරින් තොප යන්නේ දුෂ්ටය පාපිෂ්ටය තු නොදකින්. කෝපි යුගයේ අවසානය එයයි. 19 සියවස අවසාන වන්නටත් ප්‍රථම මැරුණු කෝපිගස් එංගලන්තයට පටවනු ලැබීය. තේ මේසවල කකුල් සඳහා ඒවා උපමට්ටම් කර යොදා ගන්නා ලදී. මේ ආකාරයට කෝපිගස් රටින් පිට වෙද්දී තේ පැල හිමි හිමින් රට තුළට ආවේය. ලංකා තේ පිළිබඳ අතාවේ මුල් තැන හිමිවන්නේ ස්කොට් ජාතික ජේම්ස් ටේලර්ටයි. 1852 දී තෙලස් හැවිරිදි ජේම්ස් ටේලර් මහනුවරට නුදුරු ලූල් කඳුර වත්තට පැමිණියේය. ඔහුගේ පළමු කාර්යය වූයේ තේ වත්තෙහි කෝපි සිට වීමයි. නමුත් පස් අවුරුද්දකට පසු වත්තෙහි අයිතිය වෙනස් විය. අලුත් අයිතිකරුවෝ ටේලර් හමු වී වෙනත් වැවිලියක් හදා බලන්නට අනුබල දුන්නා. මින් එක වර්ගයක් වූයේ තේ. ඔහු පළමුවෙන්වත් හදා බැලුවේ පේරාදෙණියේ වත්තෙන් ලබාගත් චීන තේවලට සමාන තේ යට වර්ගයකි. නමුත් 1867 දී අක්කර 19 කැලෑවේ එලිකර ඇසෑම් තේ යට වපුරන ලදී. මේ ලූල් කඳුර වත්තේ ටේලර් හිට වූ මුල් තේ පඳුරු වලින් සමහරක් අදටත් අස්වැන්න දෙමින් පවතී. ආරම්භකයෙකු තුල පිහිටිය යුතු බුහුටිකමත් පරිකල්පන බුද්ධියත් ජේම්ස් ටේලර් කෙරෙහි විද්‍යමාන විය. හෙතෙම වෙළඳ ව්‍යාපාරයක මට්ටමින් තේ වැව්වා පමණක් නොව එය නිපදවීමත් විකිණීමත් යන දෙකෙහිද යෙදුණේය.
ඔහු තේකොළ සකස් කිරීම ආරම්භයේ බංගලා ස්තූපයේ අමුදළු ස්තූපයේ මේසයක් මත තබා අතින් රෝල් කරනු ලැබූ අතර ඒවා වේලනු ලැබුවේ අඟුරු යෙදු මැටලිප් වලින්ය ඊළඟට ටේලර් කලේ පළමුවෙනි තේ නිපදුම් පළ ගොඩනැංවීමයි එහි ජල බලයෙන් ක්‍රියා කරන රෝලින් මැෂිමක් සවි කරන ලදී ටේලර්ගේ ජයග්‍රහණයෙන් බ්‍රිතාන්‍ය වැවිලි කරුවනට අලුත් මගක් සෑදින නැති වීගෙන යන කෝපි වැවිල්ල වෙනුවට අලුත් වැවිල්ලක් දා ලංකාවේ වැවිලි කර්මාන්තයට ගැනීමට ඔවුන්ට හැකි විය මේ අතරතුර ලංකාවේ තවත් වැවිල්ලක් ඇති වීගෙන ගියේය එනම් සින්කෝනා ගසයි ඒ ගසෙහි පොත්තෙන් කූණෑයින් සාදනු ලැබේ සින්කෝනා වැවිල්ල පැන්බුවන්ගෙන් ටේලර්ද කෙනකි මේ සඳහා පේරාදෙණියේ වත්තෙන් ඔවුන්ට උදව් උපකාර සහ අනුබල ලැබින ලංකාවෙන් ගිය සින්කෝනා ලෝක වෙළඳ පළෙහි අගතැන්පත් විය එසේ වී නමුත් පමණට වඩා නිපද වීමෙන් කර්මාන්තය වෙනසී ගියේය කෙසේ හෝ තේකොළ වලට හොඳ දසාවක් ලැබුවේය කර්මාන්තය ව්‍යාප්ත වන්නට පටන් ගත්තේ ටේලර්ගේ පළමු වැවිල්ලෙන් දසවසක් ගත වන්නට පෙර ලංකාවේ තේ ලෝක වෙළඳ පළට ළඟා විය බ්‍රිතාන්‍යත් ඕස්ට්‍රේලියාවත් වැඩි හරිය ගත් අතර බටහිර යුරෝපයත් ඇමරිකා එක්සත් ජනපදයක් රුසියාවත් ඉතිරි ටික ගත්ත 1878 දී මින්සිංග් ලේන් නිපවත්තුණු තේ වෙන්දේසියට ලංකාවේ තේ පළමු වරට ඇතුළත් කරනු ලැබීය වැඩි කල නොගොස් ලංකා තේ යන නාමය කුලීන තේ යන්නට පర్యాయ ශබ්දයක් විය 1890 ගණන් වලදී ගෝල්ඩන් ටිප්ස් යන්නේ විශේෂයෙන් තෝරාගනු ලැබූ කුඩා තේ තොගයක් පුදුමාකාර ගණන් වලට විකිණෙන්නට විය අද ලංකාවේ පවතින යෝධ තේ කර්මාන්තයේ මුල් අවධිය මෙයයි වැඩ පටන් ගන්නේ උදේ 7ට නම් කතා කිරීමෙන් කාර්මික විධීන් නිෂ්පාදන විධීන් වෙනස් වී තිබේ නමුත් තේ වත්තක දිනතරියාව අදත් ජේම්ස් ටේලර්ගේ කාලයට වඩා මොන විදියකින්වත් වෙනස් වී නැත නෙලීමට නියමව තිබෙන කොටසට කම්කරුවෝ එක් කරගෙන යනු ලබත. දළු නෙලීම පාරම්පරික වශයෙන් ස්ත්‍රීන්ගෙන් කෙරෙන කාර්යයකි. නමුත් මෙකල පවතින අධික අස්වැන්න නිසා පිරිමි ළමයින් සහ වැඩිහිටි අයද යොදවන්නට සිදු වී තිබේ. ගොවිතැන සහ කප්පාදු කිරීම වැනි බරපතල වැඩ සෑම කල්හිම පිරිමින්ට අයිතිය. දැනටමත් පළදාව දෙන තේ පඳුරු කෝටි සංඛ්‍යාත ගණනක් ඉකුත් ශතවර්ෂයේ හිටවන ලද ඒවාය. මෙකල තේ පඳුරක පළදාව වෙන කවරදාටත් වැඩිය. හේතුව සැලකිලිමත් ලෙස කෙරෙන කප්පාදුවත් වල් පැලෑටි නෙලීමත් බෙහෙත් පිසීමත් පෝර දැමීමත්. පරිවේෂණවරින් ලැබෙන අත්දැකීම් වැවිලිකරුවන්ගේ ප්‍රයෝජනය පිණිස යෙදවීම සඳහා තේ පරිවේෂණ ආයතනයක් පිහිටුවා තිබේ. පාත්තිවල අත්හදා බැලීමෙනුත් රසායනාගාරයේ පරීක්ෂණ කටයුතු කිරීමෙනුත් වැවිලි ක්‍රම දියුණු කර දීමට හා අස්වැන්න වැඩි කර දීමට මේ ආයතනයට හැකි වී තිබේ. වසංගත රෝගවලින් වරින් වර තේ කර්මාන්තයට සිදුවන උවදුරු මැඩපවත්වීමද මේ ආයතනයෙන් සිදුවන සේවයකි. ඒ වැවිල්ලේ විප්ලවකාරී සංවර්ධනය වී තිබෙන්නේ ඇට පැලකිරීම වෙනුවට රිකිලි පැලකිරීමෙන් තේ පඳුරු සාදා ගැනීමයි. අතු කපාගනු ලබන්නේ හොඳ අස්වැන්නක් ඇති මව් පඳුරු වලින්ය. ලංකාවේ තේ වතුවල සෑම අවුරුද්දකම වාගේ පැරණි තේ පඳුරු උගුල්ලා හොඳ අස්වන්නක් ලැබිය හැකි අලුත් පැල සිටවනු ලැබේ. පරිවේෂණය සඳහා පහත රට වවා තිබෙන මේ තේ අක්කරයකින් අවුරුද්දකට රාත්තල් 8000ක අස්වන්නක් ලබාගත හැකි.
ලංකාවේ සාමාන්‍ය ප්‍රමාණය රාත්තල් 900කි. නිෂ්පාදන විධීන් වරින් වර වෙනස් වීගෙන ගිය නමුත් වත්තේ මුහුණුවර වෙනදා මෙන්ම පවතී. පාලනීය භාරව සිටින සුපරින්ටෙන්ඩන්ට් මහතා කම්කරුවන්ගේ ප්‍රධානියා වන මහ කන්කානමු වතු පාලනය රැකියාවක් වශයෙන් තෝරා ගන්නා ලාංකිකයින්ගේ ගණන දැන් දැන් වැඩි වීගෙන යයි. නිලු තේදළු සකස් කිරීම සඳහා බැක්ටීරියට යවනු ලැබේ. ඈත තැන්වලින් දළු මළු එවන්නේ තම්බියක් දිගේය. කිට්ටු තැන්වලින් කල තියාගෙන එනු ලැබේ. ඒ අතරතුර ඉකුත් දාන නෙළු දළු බැක්ටීරියා තුල නිෂ්පාදනය වෙමින් පවතී. අලුත් දළු මලවා රෝල් කර තෝරා වේලා අන්තිමට පෙට්ටියවල අසුරනු ලැබේ. ඒකොළ අපනයන වෙළඳාම වටා අංග සම්පූර්ණ ජීවන රටාවක් ගෙතී ඇත. වතුවල සිටින කම්කරුවන් හැරෙන්නට වෙනත් බොහෝ දෙනෙකුට තෙය නිසා රස්සාව ලැබී ඇත. විශේෂ දක්ෂතාවකින් කළ යුතු කාර්යයන් වන තේ රස බැලීම වැනි උසස් හැකියාද තිබේ. අපනයන වෙළඳාම් මාර්ගයේ ඔස්සේ තේකොළ පිටරට යන්නේ ගැහණු පිරිමි දහස් ගානකට රැකියා සපයා දෙවෙනි. කන්තෝරුවල සිට වින්දේසි පළ දක්වාද ගබඩාවේ සිට නැවතකාකේ දක්වාද යන්නේ. ඉකුත් අවුරුදු සියය තුළ දියුණෙන් දියුණට පත්තේ කර්මාන්තය කොළඹ වරායේ මුහුණුවර වෙනස් කරලීමට උපකාරී විය. ගිය සතවර්ෂයේ වරායේ තත්ත්වය දියුණු කරනු වස් දිය කඩනයක් බැඳවීම සිදු වූයේ තේ වෙළඳාම නිසයි. එවක් පටන් නිතර නිතර කරන ලද වර්ධන කටයුතු නිසා අද කොළඹ තොටුපළ ලෝකයේ තිබෙන උසස්තම හා නවීනතම තේ තොටුපළවල් වලින් එකක් බවට පත් වී තිබේ. එකල ප්‍රධාන අපනයනයන් පිටරට පැටවුනේ කොළඹින් පමණි. දැන් වෙනත් තැන්වලින්ද මේ සේවය ඉටු වේ. පැරණි ගාලු වරාය දැන් දියුණු තත්ත්වයකට පත් කොට ඇත. නාවික කඳවුරක් ප්‍රති වුණු ත්‍රිකුණාමලය දැන් විශාල වෙළඳ තොටුපළක් බවට පරිවර්තනය වී තිබේ. වතුකරයේ කම්කරු සේවයද වෙනස් වීම වලට භාජන වී ඇත. බ්‍රිතාන්‍ය වැවිලිකරුවෝ දකුණු ඉන්දියාවෙන් කම්කරුවන්ගෙන ආහ. තවමත් බොහොමයක් කම්කරුවෝ මුල් ඉන්දීය කම්කරුවන්ගෙන් පැවතෙන්නෝ වෙති. නමුත් මෑතක සිට ලාංකේය කම්කරුවන් සෑහෙන ගණනින් වතු වලට බැඳෙන්නට පටන්ගෙන තිබේ. වර්ෂයකින් වැඩි කාලයක් තුල ලංකාවේ ජාතික ධනයෙන් වැඩිම කොටස සැපයුනේ තේ කර්මාන්තයෙනි. සාමාන්‍ය වකවානුවල අපනයන ආදායමින් තුනෙන් දෙකොටසක් ලැබුණේත් එයිනි. තේවලින් ලැබෙන ආදායම නිසයි දැන් පවතින සුබසාධක හා සමාජ සේවා වැඩපිළිවෙල ක්‍රියාවේ යෙදවීමට හැකි වී තිබෙන්නේ.
අපනයන වැවිලි කීපය උඩ රඳා නොපැවැත්වීමේ අදහසිනුත් රැකියා සපයාලීමේ අදහසිනුත් දැන් අලුත් අලුත් කර්මාන්ත ගොඩනංවාගෙන යනු ලැබේ. එනමුත් තවමත් ලංකාවේ ආර්ථික දේශගුණය වෙනස් වෙමින් පවතින්නේ තේෙහි මිල අඩු වැඩි වන හැටියටයි. අනාගත සංවර්ධන කටයුතු කරගෙන යෑමටත් ජනතාවගේ ජීවන තත්ත්වය නගාලීමටත් අවශ්‍ය ධනය රටට ලැබෙන්නේ තේ කර්මාන්තයෙන්.